ආයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. නැවතත් බොහෝ වැදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. දන්න තියාලුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක්ට් කරන්න. එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ. ඒ වගේම මෙන්න මේක සවස දාන පුවත්. උදේ දාපු පුවත් ඔබ තාම බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඒකෙත් වැදගත් තොරතුරු තියෙනවා. යාළුවනේ වීඩියෝට යන්න කලින් මට තප්පර 30ක් 40ක් දෙන්න. 3:53 මෙන්න දිනේ බලා ගන්න. ජූලි 3 බදාදා. ඒක පළවෙනි වීඩියෝ අවසන් කරනකොට. ඊළඟට 4:39 අද උදේ ප්‍රවෘත්ති අවසන් කරනකොට. ඒක ඉවර කරලා ඔහොමම එළියට ගියා වාහන ටික සෝදන්න. අද දවස වාහන ටික සෝදන්න ගිහිල්ලා වාහන ටික සෝදලා ඊට පස්සේ මෙන්න 7:46 විලාව දැන් එළිය ඇවිල්ලා දැන් වාහන ටික සෝදලා ඇවිල්ලා මෙන්න හෝස් ටික සුද්ධ කරනවා. අර ලයින් එක ඒ වගේම මේ කුරුළු කූඩුව සුද්ධ කරනවා. කාපිසු ටික හොදනවා. ඊට පස්සේ පඩිපෙළ ටික මොප් කරන්න තියෙනවා. ඒ ඔක්කොම කරා, වැඩ ඉවර කරා. අද දවසේ නිින්ද නැතුව ගෙවාගෙන යනවා. මෙච්චර දේවල් කරලත් අපේ මිනිසුන්ට නිරන්තරයෙන්ම දෙනවත් කරනවා. නමුත් තේරුමක් නැහැ, වැඩක් නැහැ කියලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ දේවලුත් ඔබට ගෙනත් දෙන්නේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න. වැරදි කරත් නොකරත් සමහර විට අපිව වැරදියට පටවන්නටත් ඉඩ තියෙනවා. මේ පිළිබඳව වීඩියෝ එක අවසානයේ තියෙනවා. බලමු ඉස්සරහට සියලුම තොරතුරු ටික. ඒ වගේම මෙන්න විවිධ ප්‍රදේශවල වැටලීම ආරම්භ. ඇඳුම් පිටින්ම ඉඳගෙන යනවා. කරුණා කරලා පරිස්සමෙන් මේ දවස්වල අකාමතිබ්බත් නැතත් එළිය වැඩ කරලා අකාමත් තියලා අහුණත් ඔයාටත් මේ සිද්ධියමයි. අකාම නැතුව අහුණත් අත්තඩංගුවමයි. මතක තියාගන්න. බලමු සියලුම තොරතුරු ටික. පළමු තොරතුරුව හිජ්‍රි අවුරුද්ද. දැන් අපේ ජනවාරි පෙබ්‍රවාරි වගේ ඉස්ලාම් අවුරුද්දක් තියෙනවා, හිජ්‍රි අවුරුද්ද කියලා. ඒ අවුරුද්ද අලුත් අවුරුද්දක් ආරම්භ වෙන්නේ 1446 හිජ්‍රි අලුත් අවුරුද්ද 7/7/2024 ඉරිදා නිවාඩුව 7/8/2024 වැඩ ආරම්භ වෙයි. عقد مجلس الوزراء اجتماعه الأسبوعي صباح اليوم في قصر بيان برئاسة سمو الشيخ أحمد عبد الله الأحمد الصباح رئيس مجلس الوزراء. وبعد الاجتماع صرح نائب رئيس مجلس الوزراء ووزير الدولة لشؤون مجلس الوزراء شريد عبد الله المعنشرجي بما يلي: استهل مجلس الوزراء اجتماعه بتقديم خالص التهاني والتبريكات إلى مقام حضرة صاحب السمو أمير البلاد الشيخ مشعل أحمد الجابر الصباح وسمو ولي العهد الشيخ صباح خالد الحمد المبارك الصباح حفظهم الله ورعاهما، وإلى الشعب الكويتي الكريم بمناسبة قرب حلول رأس السنة الهجرية الجديدة 1446 هجرية، سائلا المولى جل وعلا أن يعيد هذه المناسبة على دولة الكويت والأمتين العربية والإسلامية بالخير واليمن والبركات. وبهذا الصدد أحيط مجلس الوزراء علما بقرار ديوان الخدمة. එවගේම මෙම රජයේ තීරණය තමයි ලැබෙන ඉරිදා නිවාඩුව. එවගේම ඉස්සරහට පොදු සමාව හරහා ලංකාවට ගියපු අයට නැවත එන අවස්ථාව ගැනත් සලකා බලනවා. එවගේම මේ කාදිම් ටු ෂූන් කාදිම් වීසා හරහා ෂූන් වීසා මාරු කරන අයටත් දැනට සාකච්ඡාවක් යනවා. මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය සහ අභ්‍යන්තරගත අමාත්‍යාංශය සමග. ඉතින් අනිවාර්යෙන් ඉවසන්න ඕනේ විශේෂයෙන්ම මේ කාදිම් ෂූන් මාරු කරන අය. වගේම අගෝස්තු වෙනකන් හරි අගෝස්තු මෙද භාගයේ වෙනකන් හරි ඉවසන්න පොදු සමාව හරහා මෙරටින් ගියපු අය. දැන් නම් වීසා ගන්න ළඟලන්න එපා. සමහර විට බ්ලොක් ලිස්ට් තිබුණොත් මෙහෙ ඇවිල්ලා ෆින්ගර් තියලා යන්න සිද්ධ වෙයි. එවාගේම රියදුරන්ගේ විශේෂ අවධානයට. රියදුරන් කියන්නේ මේක සියලු දෙනාව නෙවෙයි, මෙරටින් ට්‍රක් රථවලින් අරාබි සෞදි අරේබියා නැත්නම් මේ ඩුබායි කටාර් බහරෙන් මේ වගේ බෝඩර් පාස් කරලා යන අය ඉන්නව නේද? එයාලට තමයි මේක වැදගත් වෙන්නේ. ලයිසන් කාඩ් එක නැතුව මොබයිල් ID හරහා ඒ රටවල ගිහින් මොබයිල් ID පෙන්වුවාම ඒක පිළිගන්න නැහැ ඒ රටේ නිලධාරීන් කියලා තමයි මෙතන දැන් ගැටලුවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පහුගිය කාලේ වගේ ටෙම්පරරි කොලයක් ටෙම්පරරි ලයිසන් කොලයක් අපිට ලබා දෙන්න යන්නේ.
මේක සියලුම රියදුරන්ට නෙවෙයි, කොයි රටේ සේවය කරන රියදුරන්ට මොබයිල් ID ඇති. නමුත් වෙන රටවල් වලට යන අය මාර්ග හරහා ඒ අයට ටෙම්පරි කොලයක් ඉස්සරහට ලැබෙනවා. ඒකේ ගානගෙන සලකා බලනවා 10 සිට 30 වෙනකන් තිබුණා. නමුත් ඒගෙන තවත් ඉස්සරහට සලකා බලනවා. මේ බෝඩර් පාස් කරලා යන අයට යන රියදුරන්ට අනිවාර්යෙන් ඒ කොලයක් අරගෙන යන්න වෙනවා. ලයිසන්ස් එක රිනුවල් කරන්න දීලා තිබුණොත්. ඒ වගේම අපීල් කෝට් වයස අවුරුදු 19 හැවිරිදි. තරුණෙක් මජ්ජාවාරම් කරුවෙක් වෙන මෙන්න මෙම තරුණයාට සමාව දීලා තියෙනවා. එයාව නිදහස් කරලා තියෙනවා එම නඩුවෙන්. එයාගේ ඉස්සර අනාගතය ගැන කල්පනා කරලා. ඒ වගේම තමයි අපේ විදේශිකයන්ුත් සමහර අය වැරද්දක් නොකරව වැරදි වලට අඳලා තියෙනවා, සිරේ ඉන්නවා. එයාලටත් නිදහසක් ඉක්මනින් ලැබෙන්න ඕනේ කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අවකාශ අමාත්‍යාංශයේ අලුත් තීරණයක් නිකුත් කරලා තියෙනවා. යොමුල් ජුම්මා සිකුරාදා දවස්වල රෝහල් ළඟ, මාර්කට්ස් ළඟ තියෙන පල්ලිවල විනාඩි 15කට වැඩියෙන් ජුම්මා යාත්‍නාව තියන්න බෑ කියලා දෙනවත් කරලා තියෙන්නේ. මෙන්න අපේ සහෝදරයෙක් මට යවපු වොයිස් කට් එක. මේක අනිවාර්යෙන් අහන්න, ඔබටත් මේක වැදගත් වෙයි. මම වැඩ කරන ගෙදර මේ මගේ කාමරේ ඉස්සරහා තියෙන AC එකක් ගිනි ගත්තා. පාන්දර 2:00 පොඩ්ඩක් ගිනි ගන්නකොටම මේ මගේ පූසෙක් ඉන්නවා. පූසා කෑ ගැහුවා. ඊට පස්සේ මම දොර ඇල්ල බලනකොට ගිනි ගන්නවා. ඊට පස්සේ වාහනේ තිබ්බ මේ ගිනි නිවන මේක ගෙනලා මිනිහට කතා කරලා නිමවුවා. වෙලාවට ඒකද මේ පූසාරි කෑ ගහලා දැක්ක නැත්තම් මුළු ගෙදරම ගිනි ගන්නවා. ඒතර මේ බඩු හැවත් දාලා තියෙන ගොඩක් ඒ හරි ඒවා AC ඕෆ් කරන්නෙම නැහැ. මිනිස්සු යාළුවන්ටත් අර මේ දැනගන්න දාන්න මේ දවසට AC පැයක් දෙකක් හරි ඕෆ් කර දෙන්න ඕනේ. එතකොට නිමෙනවන් ටික උණු වෙලා ඔක්කොම වෙලා තියෙන ඇතුලේ දැක්කා නේද? ඒකත් මම නිරන්තරයෙන් මතක් කරනවානේ. එළියේ යනකොට අනිවාර්යෙන් AC එකත් ඕෆ් කරලා යන්න. එවිල්ලා විනාඩි 5ක් 10ක් යනවා සීතල වෙන්න. එක දිගටම දාගෙන ඉන්න එපා. බඩු මුට්ටු ටිකක් තියෙනවා කාමරේ. ඒ වගේ නිගත්තුත් එහෙම දුක් මහන්සිලා ගත්තේ ඒවා නේද? ඒ නිසා චුට්ටක් කල්පනා කරන්න. නිදාගෙන ඉන්නකොට මේ වගේ දෙයක් වුණොත් පුළුවන් තරම් කරුණා කරලා පරිස්සමෙන්. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශෙන් විශේෂ නිවේදනයක්. මෙන්න සියලුම ප්‍රදේශවල වැටලීම ආරම්භ වෙලා තියෙනවා. මෙම අවස්ථාවේදී වැටලීම සිදු කරන්න විශේෂ හේතුව නීතිය උල්ලංඝනය කරන්නන්, පදිංචි නීතිය උල්ලංඝනය කරන්නන් වගේම රැකියා නීතිය උල්ලංඝනය කරන්නන්, කාදිම් ෂූන් වීසාවල එළිය වැඩ කරන අය, මෙන්න ඔය වගේ අයගෙනත් මෙම වැටලීමේදී දැන් ප්‍රශ්න කරනවා. පාරේ යන එන සියලු දෙනාම නවත්තලා චෙක් කරනවා. මහබූලා, ජිලිප් ෂෝක්, කයිතන්, ෆර්වානියා තවත් විවිධානුකාර ප්‍රදේශවල වල මෙම වැටලීම දැන් ක්‍රියාත්මක වෙනවා. අද දිනේදී මෙන්න වැටලීම සිදුවෙන විදිය. ඉතින් මට පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ දේවල් හරහා දැනුවත් කරලා ඔබව පරිසං වෙන්න කියන්න. ඉතින් පරිසං වෙන එක ඔබගේ අතේ තමයි තියෙන්නේ. පුළුවන් තරම් පරිසං වෙන්න. මෙන්න ඉස්සරහට එන වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කොහොමද වැටලීම සිදුවෙන්නේ කියලා.
එවාගේම මෙම වැටලීම සිද්ධ වෙන්න තවත් සමහර අය කාරණාව. මොකද මෙන්න මේ පුද්ගලයන් සමහර කොයිටි ජාතික නිරන්තරයෙන්ම වීඩියෝ පල කරන ඔයාලා දකින්නවා නේද? මම ගෙනත් දෙනවනේ ඔයාලට. මෙන්න මේ වගේ අය නිසා තමයි සාමාන්‍ය විදිහට යන වැටලීම තවත් ඉහළට කරන්නේ. මෙන්න ෆෑහිල් අහමදි ප්‍රදේශය වැටලීමක් සිදු කරන්නට ඉල්ලීමක්. يعطيكم بالعافية وزارة الداخلية. زين سويتوا. زين سويتوا نظفت المكان. زين سويتوا نظفت المكان. يا الداخلية جزاكم الله خير ما قصرتوا. جزاكم الله خير ما قصرتوا يا الداخلية. جزاكم الله خير يا الداخلية. جزاكم الله خير. يعطيكم العافية يا وزارة الداخلية. هذا نجيب بالحراج. زين تسوون. يعطيكم العافية وفيكم البركة. فيكم البركة ما قصرتوا. والله فيكم البركة. هذا حراج السيارات عند مسجد سالم العلي. شكرا يا وزارة الداخلية، والله شكرا أبطال، أقسم بالله أنكم أبطال صراحة. زين سويتوا فيهم، زين سويتوا فيهم. يعطيكم العافية أبطال ما قصرتوا. هذه الساحة، ساحة مسجد سالم العلي، كانوا مسيطرين سيطرة كاملة، هم هذولا مسيطرين سيطرة كاملة. جزاهم الله خير ما قصروا. أبطال والله أبطال، والله أبطال، جزاكم الله خير. وخروهم. شكرا يا وزارة الداخلية، شكرا، جزاكم الله ألف خير. يعطيكم العافية يا أبطال ما قصرتوا. هذه الساحة، ساحة مسجد سالم العلي، كانوا مسيطرين سيطرة كاملة، هم هذولا مسيطرين سيطرة كاملة. جزاهم الله خير ما قصروا. أبطال والله أبطال، والله أبطال، جزاكم الله خير. وخروهم. شكرا يا وزارة الداخلية، شكرا، جزاكم الله ألف خير. يعطيكم العافية يا وزارة الداخلية. هذا نجيب بالحراج. زين تسوون. يعطيكم العافية وفيكم البركة. فيكم البركة ما قصرتوا. والله فيكم البركة. هذا حراج السيارات عند مسجد سالم العلي. شكرا يا وزارة الداخلية، والله شكرا أبطال، أقسم بالله أنكم أبطال صراحة. زين سويتوا فيهم، زين سويتوا فيهم. كانت دورية عند الشاليه، يعطيك العافية. يعطيك العافية يا عقيد. زين سويت. شوف متجمعين. زين سويت، زين سويت متجمعين. شوف ردوا مرة ثانية، بس سووا لهم كمين. شوف سوي لهم كمين، سووا لهم كمين. كانت دورية عند الشاليه معه. شفتوا هذه حملة البارحة. شكرا. شوفوا، شكرا يا الداخلية، شكرا يا أبطال الداخلية، شكرا يا شيخ، شكرا. هذه حملة البارح. شوفوا 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 شوفوا. أتمنى من الجهات الثانية يدشون على المحلات الصبح، لأن أكثرهم ما عندهم إقامات، على المغاسل الصبح، داموا الصبح. شوف شوف الحملة، شوف الحملة يا الداخلية ما قصرتوا. نتمنى من كل قلب ان نشيل الحمله بعد بعد بعد. شوف شوف ما شاء الله تبارك الرحمن، هذه حمله البارح. خفوا السياكل، اذبحونا. خفوا السياكل، خفوهم خفوهم. ما يصير ما يصير بالشوارع، لوزونا. يلا يعطيكم العافيه الداخليه. شكرا شكرا يا وزاره الداخليه. يعطيكم العافيه يا وزاره الداخليه. يعطيك العافيه يا شيخ فهد اليوسف، ما قصرت. اضرب اليد من حديد، اضرب اليد من حديد انت ورجالك. شوفوا يا جماعة ما شاء الله، نبي الحملة مستمرة، نبي الحملة مستمرة. والله العظيم قسم بالله الساعة 6 الشوارع فاضية يا جماعة، والله الشوارع فاضية. زين تسوون يا الداخلية، زين تسوون. ونتمنى من الجهات الثانية انها تشتغل مثل وزارة الداخلية. ما قصرتوا ما قصرتوا. ويعطيكم العافية. اضرب اليد من حديد، والله اسبوع كل شيء راح يصفى. دكاكين مسكره الساعه 6 الصبح، مسكره الدكاكين، كانت تداوم 24 ساعه. المغاسل كانوا يداومون 24 ساعه. اتمنى تفتيش على الدكاكين وعلى المغاسل وعلى كل شيء، لان اكثرهم ما عندهم اقامات او مو على كفاله صاحب المحل. اضرب اليد من حديد يا جماعه. شكرا يا وزاره الداخليه وما قصرتوا. شوف الحمله، حملة قوية وحملة شرسة. شكرا. මොකද මේ කල්යාණිගේ වීඩියෝ අද උදේ ඉඳලා මං හිතන විදිහට
වීඩියෝ 100ක් විතර වෙලා තිනවා මගේ ගැලරි එකේ වැඩිපුරම තියෙන මේ වීඩියෝ වීඩියෝ 100ක් විතර වෙලා තිනවා මෙසෙන්ජර් එකේ මෙසෙන්ජර් 100ක් විතර තියෙනවා මෙන්න මේක විතරයි මැසේජ් එක වඳින්න එපා වැරද්දක් කරලා නැත්තම් වැරද්දක් කරා නම් මෙන්න විඳින්න වෙනවා දුක ඒ වගේම මේ වගේ එක්කෙනෙක් දෙන්නේ කරන වැරදි නිසා අපි හැමෝන්ටම දැන් බාධාවක් නේ ගෝසේවිකාවකට නිදහසෙන් ඉන්න පුළුවන්ද අඩු තරමේ අර නිදහසෙන් ෆෝන් එක චුට්ටක් බලලා හරි ගෙදරට කතා කර කර හරි ඉන්නේ අර අයන් කරන රෙදි හොදන කාමරේ දැන් ඒකෙත් නැතුව කරන්න යන්නේ බලන්න දැන් ඉස්සරහට බලන්න ඔය අර අයන් කරන රෙදි මන්දින ගස්සාලා තියෙන කාමර ගස්සාලා කාමරෙත් දැන් ගෙනල්ලා කැමරේ එක හයි කරන්න නැත්තම් බලන්න කට්ටිය නමුත් මේ මාමටත් හොඳ උත්තරයක් දුන්නා මං අරාබියෝලෙන් ඔය සමාවත් දෙනව නම් සමාවත් දීලා පාඩු යරින්න තිබුණා නැත්තම් මේ පොලිසියට බාර දෙන්න තිබුණා එක්ක වීඩියෝ දානව නම් එයි සමාව දීලා වීඩියෝ දාන්න කියලා ඔලියානි මාමා انت شنو سويتي سويتي غلط ولا ما سويتي غلط غلط ماما سويتي غلط ماما بابا بيبي كله زين صح زين انت طقيتي بيبي في مخ ما في طقي صح ولا ماكو صح طقيتي ليش طقينا ماكو حرام حرام ماما انت غلطان ولا ماكو غلطان غلطان انت سويتي بولا وين طشت ماما بولا مال طشت صح سويتي بولا مال طشت هذا غلط ولا ماكو غلط غلط ماما حطيتي اكل مال بيبي مال بيبي اكل مال بيبي اكل فاميلي اكل كله مع اكل صح ولا ماكو صح صح ماما هذا غلط ولا ماكو غلط غلط ماما ما انت ماكو خوف من الله يعرف الله يعرف الله صح انت ماكو خوف انت خوف خذيتي ملابس حطيتي مع شنو ملابس مال الارض مع ملابس مال المدرسه فوطه مال الارض مال مسحيها مع فوطه مال المدرسه صح حطيتي داخل القساله سوا مع بعض غلط ولا ماكو غلط غلط اي شنو سويتي حطيتي شنو ملابس شنو مريول مال المدرسه مريول مال المدرسه مال منو بيبي ملابس منو شنو اسمه فوطه حمني اي مع شنو حطيتي ملابس مع فوطه صح فوطه مال شنو مال شنو مال الارض وين حطيتيهم غساله هذا غلط ولا ماكو غلط غلط ماما غلط انت غلطان ولا ماكو غلطان غلطان ماما شوفي ماما ملابس فوطه طقيتي بيبي هذا كله ماكو مشكله زين انت غلطان بس حرام انت تبولين في حمام انت بلتي داخل الارض بلتي داخل طشت وحطيتي اكل نفر كله اكل مره مرتين ثلاثه هذا غلط ولا ماكو غلط غلط ماما انت الحين لما بيروح انت بيت ثاني انت سوي غلط ثاني مره كذي لا ماما انت ثاني مره لما يروح الحين مكتب ما يعرف صح لما مكتب يعرف يقول انت غلطانه انت سويتي بوله انت راح يقول لا انا عاطل يعني انا اسف ماما شنو قولي شنو انت الحين مكتب ما يعرف انا ما يعلم مكتب الحين ولا يودي شرطه انت شنو كلام حقي انا اسف ماما ايه؟ انا ما في سوي ثاني مره ما في تست بولي ما في اكل ثاني ثلاثه اربع مره ما في اكل شنو ما في اكل بولي تست تحطين اكل كم مره حطيتي اكل ثلاثه اربع مره حطيتي اكل ثلاثه مره اربع مره داخل اكل حرام ماما صح ولا مو حرام حرام ليش يحطي اكل ما يكون خوف من الله انت يرضى انت 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 بول يشرب بول مال انت يقدر لا. انا يسوي بول يعطي انت بول يقدر لا. لا حرام ما في نفر يشرب بول مال بول الا انت يشرب بول مال انت صح حرام ولا مو حرام حرام ماما طقيتي حمني ولا ما يطقي حمني طقيتي ماما هذا وخ ما في طقيتي ولا ما طقيتي طقيتي صح ولا لا طقيتي حرام مالك حرام حرام ماما حرام دير بالك انت بروح بيت ثاني يسوي سيم خربوطه اسف ماما انا ما في سوي ماما ثاني مره اكيد اكيد ماما اكيد اكيد ماما ما يسوي ثاني مره ما يسوي ماما اي نفر
داخل بيت ثاني بيت ثاني ما في نفر. ماي بولي؟ لا ماما. بولي وين بولي؟ حمام. حمام. أكل نظيف؟ سوي أكل شنو؟ نظيف. نظيف ماما. أكل نظيف. نظيف نظيف. ما تحطين بول؟ لا ماما. أكيد. أكيد ماما. أول شيء الله يعطيك العافية، مشكورة ما تقصر، ما اشتكي من هذا الهدامة. فأنا أبي قلش يعني أنت أعطيتي يعني خلاص ماليش أوكي. فإذا صور فيديو نزل هذا يعني بس هي يعني بس واحد هدامة سويته غلط صح، هي غلطان، لكن مو مثل يعني مو مثل هي نفس يعني كل واحد. فالحين هذا فيديو يشوف الناس قاعد تفكر شنو، كل واحد اي نفس الشيء، كل هدامة كذي، كل واحد كذي، لا هذا غلط. يعني لازم انسان يفكر اذا لا انت اذا اشتكي اكيد هذا غلط، اشتكي منه اوكي. فاذا انت اعطيتي خلاص معليش لا تصور، الله يخليكم لا تصور، انت اعطيت معليش خلاص. يعني اذا انت تصور مو بس هي، كل واحد كل واحد راح يطلع غلطان. فانا افكر كذي يعني واحد نفر سوي غلط بس هذا الموضوع كل واحد يطلع غلطان، هذا اللي مشكلة. الله يعطيك العافية، مشكورة ما تقصر ماما. كوتشيرك يوات اتشراي واقي تمايني سمهار من سونت مكدة من بلان මෙන්න මේක තමයි තත්ත්වය. මෙන්න මේක නිරන්තරයෙන්ම මම මතක් කරනවා අපේ ගෘහ සේවිකාවන්ට. මේ රටේ සේවය කරන සියලුම කම්කරුවන්ට. හේතුව මොකද? එක්කෙනෙක් අපෙන් එක්කෙනෙක් කරන වැරද්ද. කවුරු හරි එක්කෙනෙක් කරන වැරද්ද තමයි සියලු දෙනාටම බලපාන්නේ. මේ රටේ ගෘහ සේවිකාවක් මොන හරි වැරද්දක් කරා නම් සම්පූර්ණ සියලුම ගෘහ සේවිකාවන්ට ඒක බලපානවා. රියදුරෙක් නම් සියලුම රියදුරන්ට. කම්පැනි වල වැඩ කරන කෙනෙක් නම් පිරිසිදු කරන කෙනෙක් නම් එම ස්ථානයේ සේවය කරන කෙනෙක් එම කණ්ඩායම එක්කෙනෙක් කරන වැරද්ද සියලු දෙනාටම බාධාවක්. ඒ නිසා තමයි තමුන්නාන්සලාට නිරන්තරයෙන්ම මෙන්න මේ වගේ වීඩියෝ වල් ගෙනල්ලා දෙනුවත් කරන්නේ පරිස්සම් වෙන්න කියලා. ඇත්තටම ඉතින් දෙවියන් වහන්සේටම බාරයි මේක එයා කරාද නැත්නම් මෙහෙමනේ දැන් එයා මේතන දිවුරුන් දෙනවා සමාව ඉල්ලනවා. ඉතින් මේ වගේ දේවල් කරන්නේ මම නැවත නෑ එහෙම කරන්න එහෙම කියලා කියන්න නෑ. ඉතින් වැරදිකාරයෙක් නම් සමහර විට එහෙම යාව මේ විදියට කියන්න කියලා අම්දලා හරි බය කරලා හරි එහෙම කීවනම් ඉතින් දෙවියන් වහන්සේ ඉන්නවා උඩ අනිවාර්යෙන් බලාගනි. දෙන දෙඬුවම අනිවාර්යෙන් දෙයි. ඒ වගේම එයාට අරාබියෙන් මම උත්තරයක් දුන්නා මට මේ කොමත් TikTok වල ෂෙයා කරනවනේ කට්ටිය. කඩලා හරි කෑලි කරලා මේ ෂෙයා කරන කට්ටිය ඉන්නවනේ. එයාලා ෂෙයා කරයි. මොකද දැන් එයා සමාවත් දුන්නා නේද? ඉතින් සමාවත් දුන්නයින් පස්සේ මේ වගේ දෙයක් කරන එක හොඳ නැහැ. එක්කෝ සමාව දෙන්න ඕනේ නැත්නම් එයාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙහෙම වීඩියෝ කරනවා නම් ඉතින් නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. සමාව දීලා මේ වගේ වීඩියෝ එකක් පළ කරනවා කියන එක ඉතින් ඒක නම් මට හරියට කියන්න බෑ මොකද්ද මේක තේරුම කියලා. මොකද මේ මෙයාට සමාවත් දුන්නා කියන්නේ අනිවාර්යෙන් එහෙම සමාව දුන්නා වගේම ඒක එයා පිළිගන්න ඕනේ. මොකද හරි එයාට සමාවත් දුන්නා මම. දැන් එයාට මෙන්න මේ සමාවෙන් එයා නැවත මේ වැඩේ කරන්න නැතුව ඉන්න ඕනේ කියලා. එහෙම නැතුව වීඩියෝ කරලා මේක සමාජයටත් දෙනවත් කරාම මම ඒක තමයි එයාට දැන් මෙතන අරබියනෙත් කිව්වේ. දැන් ඔබතුමි කරන මේ වැඩෙන් දැන් කරේ වැරදි කරේ එයා. වාගේ ගෝ සේවිකාව. නමුත් මෙතන සිද්ධ වෙන්නේ මොකද? සියලු දෙනාටම මේකේ සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම මේක බලපානවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ වගේ දෙයක් කරන්න එපා. එක්කෝ සමාව දෙන්න සමා දෙනව නම් මේ වගේ වීඩියෝ කරලා එහෙම පළ කරන්න එපා. එහෙම නැත්නම් නීති ක්‍රියාත්මක කරන්න. මේක නම් ඇත්තටම දෙපැත්තම නැති වැඩක් කියලා තමයි යාට මම උත්තරයක් දීලා තියෙන අරාබියෙන්. වගේම කරුණා කරලා පරිස්සම් වෙන්න. මම නිරන්තරයෙන්ම කන්න නැ නිදා ගන්න නැ මම කොච්චර දුක් විඳත් මම මාව නැති කරගෙන ඔයාලට මේ වගේ දේවල් ගෙනත් දෙනවා. ඒත් සමහර මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒක තමයි දුක. ඒත් කමන්නේ. දැන් එක්කෙනෙක් දෙන්නෙක් හරි තේරුම් ගත්තා නම් ඒ ඇති. ඒක තමයි මගේ එකම අදහස දැන් තියෙන්නේ. පුළුවන් විදියට දෙනතරතුර දිගටම දීගෙන යනවා. ඉතින් මගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මට බලා ගන්න ඕනේමයි. නමුත් මට තේරෙන්නේ නැහැ. මම නිකන් අර ඇබ්බැහි වෙලා වගේ තියෙන දැන්.
මේක වැරදියට නෙවෙයිනේ, හොඳ වැඩට තමයි අබ්බැහි වෙලා ඉන්නේ. ඒත් ඉතින් මාව ගැන මං ගැන චුට්ටක් කල්පනා කරන්න ඕනේ. නමුත් ඒක කරන්න බෑ. මට නිින්ද එන්න නෑ. මෙන්න මේ තොරතුරු ටිකක් තියෙද්දි ෆෝන් එකේ. අඩේ මේක ඉක්මනට මිනිසුන්ට දෙනවත් කරන්න ඕනේ නේ. දැන් තාම මං උදේ ඉඳන් ඊයේ ඉඳන්ම අද වෙනතුරු තාම නිින්ද නෑ. උදේ බාබත් එක යනකොට කෙසල් ගෙඩියක් තිබිලා කාමරේ කාලා ගියා. දැන් කාමරේ ඇවිල්ලා මෙන්න මේ ප්‍රවෘත්ති ටික හදනවා. මට පහට වැඩ තියෙන්නේ. ඊට කලින් මෙන්න මේකත් කරලා කන්න පුළුවන් කමක් තිබුණොත් දවල් කෑම කාලා යනවා. නැත්තම් ඔහොමම යනවා. තේරුම් ගන්න පරිස්සම් වෙන්න. අවසන් වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ධනතිවලුන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න දෙවි පිටයි.